look at people and I wonder all day, who are you and you are not the one. Hello guys, welcome කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම game goel ke youtube channel එකට. ඉතින් අපි ගොඩක් දෙනෙක් offline games play කරන්න කැමති. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ 2022 අවුරුද්දේ අලුතින්ම ආපු සුපිරිම offline games 15 ගැන කතා කරන්න. ඉතින් මේ වගේ interesting videos හැමදාම බලන්න කැමති නම් දැම්ම video එකට like එකක් දාලා game goel ke youtube channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඉතින් video එකට ගිහිල්ලාම බලමු මොනවද මේ games 15 කියලා. List එකේ 15 වෙනි game එක තමයි race max pro කියන්නේ. ඉතින් මේ game එක drag, drift, ඒ වගේම street racing වගේ categories 3කින් play කරන්න පුළුවන් සුපිරිම offline racing game එකක්. මේ game එක අපිට එක එක විදිහේ missions තමයි play කරන්න තියෙන්නේ race ගිහිල්ලා. ඉතින් මේක අපිට play කරන්න පුළුවන් ගොඩක් හොඳ මට්ටමේ console quality graphics බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ PC game එකක් වගේම. ඉතින් මේක අපිට ගොඩක් maps වගේම BMW, Ducati, Lamborghini වගේම amazing cars ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් play කරලා බලන්න ගොඩක් හොඳ game එකක්. ඉතින් ඔන්න අද අපේ video එකේ sponsor තමයි Lakshapathi Ultimate කියන game එක. ඉතින් මේ ගේම් එක ලංකාවේ අපේම gaming developersලා අතින් හදපු සුපිරිම ගේම් එකක්. ඉතින් ලක්ෂපති වැඩසටහන වගේම මේක අපිට ප්‍රධාන ප්‍රශ්න 15ක් වගේම lifeline එහෙම නැත්නම් උපකාරක අවස්ථා 4ක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ප්‍රධාන ප්‍රශ්න 15ටම හරි උත්තර දීලා ගේම් එක win කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට single play වගේම multiplay විදියට game mode දෙකක් බලා ගන්න පුළුවන් වගේම game එකේ අනිත් හැම දෙයක්ම ලක්ෂපති වැඩසටහන වගේම නිර්මාණය වෙලා තිනවා. ඉතින් game එක හොඳයි නම් දැම්ම play store එකට ගිහිල්ලා ඔයාලට මේ game එක try කරලා බලන්න පුළුවන්. list එකේ 14 වෙනි game එක තමයි combat shooter කියන්නේ. ඉතින් මේ game එක දෙවන ලෝක යුද්ධයත් එක්ක යන සුපිරිම world war shooter game එකක්. මේ game එක අපිට හම්බෙන missions play කරන්න තමයි තියෙන්නේ soldier enemies ලට වෙඩි තියලා. ඉතින් මේක අපිට world war 2 එකේ හම්බෙන shotguns, machine guns, mortars, sniper guns වගේ powerful weapons ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම game එකේ graphics එහෙමත් හොඳයි. ඉතින් play කරලා බලන්න. list එකේ 13 වෙනි game එක තමයි mudness කියන්නේ. මේ ගේම් එක App Store එකේ 4.3 rating තියෙන සුපිරිම next gen off-road simulator ගේම් එකක්. මේක අපිට හම්බෙන එක එක විදිහේ deliver missions play කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට multiplayer play කරන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එකෙත් අපිට ගොඩක් හොඳ මට්ටමේ realistic graphics බලා ගන්න හම්බෙනවා. ඉතින් off-road game වලට ආසයිට play කරන්න පුළුවන් සුපිරිම ගේම් එකක්. list එකේ 12 වෙනි game එක තමයි dead plague way කියන්නේ. ඉතින් මේ game එක සුපිරිම story line එකක් එක්ක යන action MMO shooter game එකක්. මේක අපිට ඕන කරන guns එකතු කරගෙන island එකේ ඉන්න zombies ලව මරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට සිංගල් ප්ලේ වගේම මල්ටිප්ලේයර් ප්ලේ කරන්නත් පුළුවන්. ඒ වගේම මේක අපිට ගොඩක්ම amazing graphics වගේම big boss zombies ලත් බලා ගන්න හම්බෙනවා. ඉතින් ගොඩක්ම interesting game එකක්. ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්ම. list එකේ 11 වෙනි game එක තමයි poppy play time කියන්නේ. මේ ගේම් එකත් ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සර්වයිවල් ඇඩ්වෙන්චර් හොරර් ගේම් එකක්. ඉතින් මේක අපිට ඕන කරන ස්පෙෂල් අයිටම්ස් එකතු කරගෙන පසල්ස් විසඳගෙන ඒ වගේම වාගේ පස්සෙන් එන පොපි මෑන් ගෙනුත් බේරිලා ගේම් එක ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා හොරර් ගේම් ප්ලේ කරනවා නම් සුපිරිම ගේම් එකක් ප්ලේ කරලා බලන්න. list එකේ 10 වෙනි ගේම් එක තමයි මෙටර් ෆයිට් කියන්නේ.
ඉතින් මේ ගේම් එකත් ගොඩක්ම ඉන්ට්‍රස්ටිං ඇක්ෂන් ෆයිටින් ගේම් එකක්. මේක අපිට හම්බෙන ප්‍රතිවාදී ෆයිටර්ස් ලව පරද්දන්න තමයි තියෙන්නේ ඔයාගේම ෆයිටින් ස්කිල් එක යූස් කරලා. ඉතින් මේ ගේම් එකෙත් අපිට 3D ග්‍රැෆික් බලාගන්න පුළුවන්. ඒ වගේම යුනික් ෆයිටර්ස්ලා ගොඩක් වගේම අමේසිං බොස් ෆයිට් වගේ දේවලුත් බලාගන්න පුළුවන්. ලිස්ට් එකේ 9 වෙනි ගේම් එක තමයි ඕල් ස්ටාර් ක්‍රිකට් 2 කියන්නේ. මේ ගේම් එක ගොඩක්ම ෆන් වගේම රියල් ටයිම් මල්ටිප්ලේයර් ක්‍රිකට් ගේම් එකක්. ඉතින් මේක අපිට ලෝකේ වටේම ඉන්න ෆේමස් ක්‍රිකටර්ස්ලා ගොඩක් බලාගන්න හම්බෙනවා. ඉතින් ඔයාගේම ක්‍රිකට් ටීම් එකක් හදාගෙන ප්ලේ කරන්න පුළුවන් විදිහේ ගේම් එකක්. ඉතින් මං වුණත් ගොඩක්ම කැමති ක්‍රිකට් ගේම් එකක්. ඔයාලත් ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්ම. ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක තමයි ටයිනි කියන්නේ. මේ ගේම් එකත් ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් ගොඩක්ම ෆනි ඇක්ෂන් ෂූටර් ගේම් එකක්. ඉතින් මේක අපිට ඕන කරන ගන්ස්, වෙපන්ස්, ඒ වගේම බෝම් වගේ අයිටම්ස් එකතු කරගෙන ටයිනි සෝල්ජර්ස්ලට වෙඩි තියන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට පිස්ටල්, රයිෆල්, ෂොට්ගන්ස් වගේ අමේසිං වෙපන්ස් ගොඩක් වගේම ඩිෆරන්ට් ලොකේෂන්ස් ගොඩක් බලාගන්න හම්බෙනවා. ඉතින් ගේම් එකේ ග්‍රැෆික්ස් එමත් හොඳයි. ප්ලේ කරලා බලන්න. ගොඩක්ම ෆන් ගේම් එකක්. ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක තමයි ද බිග් ජර්නි කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ගොඩක්ම ඉන්ට්‍රස්ටිං 3D ප්ලැට්ෆෝමර් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන උගුල් වගේ දේවල් මගහැරලා ෆුඩ් කලෙක්ට් කරගෙන ගේම් එකේ ඔබ්ජෙක්ට් කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. මේක අපිට අමේසිං වර්ල්ඩ් 5ක් වගේම ප්‍රධාන ස්ටේජස් 25ක් බලාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම අමේසිං 3D ග්‍රැෆික් බලාගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරලා බලන්න. ගොඩක් හොඳ ගේම් එකක්. ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක තමයි සෝම්බි වෛරස් කියන්නේ. ඉතින් මේ ගේම් එක සුපිරිම ෆස්ට් පර්සන් සෝම්බි ෂූටර් ගේම් එකක්. මේක අපිට හම්බෙන සෝම්බි එනිමිස්ලට වෙඩි තියලා එයාලව කිල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එක අපිට අමේසිං මිෂන්ස් 60ක් බලාගන්න හම්බෙනවා. ඒ වගේම පවර්ෆුල් වෙපන් ගොඩක් වගේම බිග් බොස් සෝම්බිස්ලත් බලාගන්න පුළුවන්. ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්ම. ලිස්ට් එකේ 5 වෙනි ගේම් එක තමයි වුල්ෆ් ඔෆ් ඇසසින්ස් කියන්නේ. මේ ගේම් එකත් ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ඕපන් වර්ල්ඩ් ඇඩ්වෙන්චර් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන නින්ජා එනිමිස් ලව කිල් කරන්න තමයි තියෙන්නේ. වෙපන්ස්, ආමෝස් වගේ අයිටම්ස් එකතු කරගෙන මේක අපිට අමේසිං මිෂන්ස් ගොඩක් බලාගන්න හම්බෙනවා. ඒ වගේම බිග් බොස් බැටල් වගේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරලා බලන්න. ලිස්ට් එකේ 4 වෙනි ගේම් එක තමයි රයිස් ඔෆ් ඩීමන්ස් කියන්නේ. මේ ගේම් එකත් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ෆාස්ට් පේස් ඇක්ෂන් ෂූටර් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන මන්ස්ටර් එනිමිස්ලව මරලා ගේම් එකේ මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම අමේසිං ගේම් එකක්. මේක අපිට ෂොට්ගන්, මැෂින් ගන්, RPG වගේ පවර්ෆුල් ගන්ස් ගොඩක් වගේම යුනික් ලොකේෂන්ස් ගොඩක් බලාගන්න හම්බෙනවා. ඒ වගේම සුපිරිම රියලිස්ටික් ග්‍රැෆික් ක්වලිටි එකක් බලාගන්න හම්බෙනවා. ඉතින් ගොඩක් හොඳ ගේම් එකක්. ලිස්ට් එකේ 3 වෙනි ගේම් එක තමයි හීට් ගියර් කියන්නේ. ඉතින් මේ ගේම් එක නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එකට ගොඩක් දුරට සමාන වෙන සුපිරිම ඕපන් වර්ල්ඩ් රේසින් ගේම් එකක්. මේක අපිට හම්බෙන මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ මේ වෙහිකල් ඩ්‍රයිව් කරලා. ඉතින් මේ ගේම් එකේ සයිස් එකත් එක්ක බලද්දි ගොඩක්ම අමේසිං කලර්ෆුල් ග්‍රැෆික්ස් බලාගන්න හම්බෙනවා. ඒ වගේම මේක අපිට ගොඩක්ම සිම්පල් කන්ට්‍රෝලර්ස් බලාගන්න පුළුවන්. ප්ලේ කරලා බලන්න. ගොඩක්ම අමේසිං ගේම් එකක්. ලිස්ට් එකේ 2 වෙනි ගේම් එක තමයි එල් හිජෝ කියන්නේ. ඉතින් මේ ගේම් එක පසල් ඇඩ්වෙන්චර් කියන කැටගරි ටයිප් එකේ යන ගොඩක්ම ඉන්ට්‍රස්ටිං
ස්ටෝරිබේස් ඕෆ්ලයින් ගේම් එකක්. මේක අපිට වයිල් වෙස්ට් ස්ටෝරි එකක් තමයි බලාගන්න හම්බෙන්නේ. ඉතින් අපිට මේ අයිලන්ඩ් එකේ ට්‍රැවල් කරන ගමන් හම්බෙන ප්‍රේලිකා වගේ දේවලුත් විසඳලා මේ එල්හිජෝ කියන ළමයාගේ අම්මව හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක්ම ආසිතෙන ගේම් එකක්, අනිවාර්යෙන්ම ප්ලේ කරලා බලන්න. ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි ඒලියන් අයිසුලේෂන් කියන්නේ. ඉතින් මේ ගේම් එක ඒලියන් අයිසුලේෂන් පීසි ගේම් එකේ මොබයිල් වර්ෂන් එක. මේ ගේම් එකත් අපිට ඕෆ්ලයින් තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් අපිට ඕන කරන අයිටම්ස් එකතු කරගෙන මේ අභ්‍යවකාශ යානය ඇතුලේ හම්බෙන අභිරහස් විසඳන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ ස්ටෝරි එකක් තියෙන ගේම් එකක්. මේක අපිට ගොඩක්ම අමේසිං කන්සෝල් ක්වලිටි ග්‍රැෆික්ස් බලාගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරලම් බලන්න. ඉතින් ඔන්න අද වීඩියෝකින් අපි කතා කරේ 20:22ට අලුතින්ම ආපු සුපිරිම ඕෆ්ලයින් ගේම්ස් 15ක් ගැන. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම මතක ඇතුව ගේම් ගෝල්ගේ යුරුත් ඥාලක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝස් හැමෝටම කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝකින් ඉක්මනටම හමු වෙමු.